Pustaka haste avidya parahaste na yaddanam karya kale samayate na savidya na taddanam. Potaka kopamana danumak ekathu vela thiyenawa. Potaka yampisi vidyawak danumak tibiye haki. Pustaka haste avidya pote danuma thiyenawa. Parahaste na yaddanam wenath kenekuge athe thiyenawa dane. Para para kiyala handunnanne anunge anun kiyana eka. අනුන් යන අර්ථය තමයි මේ පර කියන එක. කියන්නේ අපි දන්නවා අනුන් කියන අර්ථයට තව සමාන වචනයක් තමයි පරෝපකාරී. පරහස්තේන යද්දන. යම් කිසි කෙනෙක් අතේ වෙන කෙනෙක් අතේ තියෙන යම් කිසි ධනයක් පරහස්තේන යද්දන. කාර්ය කාලයේ සමායාතේ. යම කාර්ය කරන්න සිද්ධ වුණාම කාර්ය කරන අවස්ථාව ආවම නසා විද්‍යා අර්ග විද්‍යාව වෙන්නේ නැහැ. නතද්දන. මේ අනුන්ගේ සල්ලි අපේ විදිහට විඳන් කරන්නත් බැහැ. අන්න ඒකයි කියන්නේ පොතක තියෙනවද දැනුම පොතේ තිබිලාමදී ඒක අපි ග්‍රහණය කරගෙන මනසට යොදලා මනසින් විස්තරණය කරගෙන මනසින් බුද්ධ සංකලනයක් ඇති කරගෙන නව දෘෂ්ටියකට යන්න පුළුවන්. පොතේ තියෙන දැනුම අවශ්‍ය වෙලාවට බාහිරට ප්‍රයෝජනට ගන්න බැරි නම් ඒක විද්‍යාවක් වෙන්නේ නැහැ. එනසා විද්‍යා නතත් දන මොනවද අනුන් නැති තියෙන සල්ලි වලින් සමහරු තමන් සැලසුම් කරන අරයතේ මෙච්චරක් තියෙන මං ඒකෙන් මෙහෙම කරන මගේ බාප්පාතේ මාමාතේ නැන්දාතේ මෙච්චර තියෙනවා මම ඒකෙන් මෙහෙම සැලසුම් කරන කරාට වැඩක් නැහැ. මොකද ඒක සාර්ථකකාරී සාර්ථක වෙන්නේ පරහස්තේන යද්දන්. අනුන් නැතේ තියෙන මුදලකින් අපි වැඩ කරන්න යනකොට අපිට ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ.